සුබ දවසක් පුංචි දුවේ පුතේ. අද දවසේදීත් ඔයාලා හැමෝම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් යුතුව පිළිගන්න අපේ සබත් පාසල් පාඩම් මාලාවට. ඉතින් පුතේ අපි බලමු අද දවසේ අපි මොකක් ගැනද ඉගෙන ගන්න යන්නේ කියලා. පාඩමේ නම තමයි ලුස්ත්‍රාවේදී පාවුල්ට ගල් ගසයි. කටපාඩම් පදේ තමා ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේ. ගීතාවලිය 23:4. ඉතින් පුතේ පුතාලට මතකයිද පුතාලා ගිය සතියේ ඉගෙනගත්තු පාඩම මොකක්ද කියලා? පුතාලා ඉගෙන ගත්ත නේද දේව සේවයේ හවුල්කරුවන් ගැන නේද? අපි ඉගෙන ගත්ත ගිය සතියේ පාවුල් තුමයි බර්නබස් තුමයි යාලා කොහොමද මේ සභාවෙ හිටපු අයත් එක්ක කොහොමද යේසු ගැන කියලා දුන්නේ කියලා නේද පුතේ? ඉතින් පුතේ අපි අද දවසේ ඉගෙන ගන්න යන්නේ පාවුල් තුමයි යාගේ යාළුවා මේ බර්නබස් තුමයි මේ දෙදෙනාම ලුස්ත්‍රාව කියන නගරෙට ගිහිල්ලා එයාලට සිද්ධ වෙච්ච සිදුවීමක් ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් පුතේ මේ ලුස්ත්‍රාව කියන නගරේ තියෙන්නේ දැන් අපි දන්න විදියට තුර්කිය කියන රට ඕගලන් අහලා තියෙනව නේද? මේ තුර්කිය කියන රටේ තමයි මේ ලුස්ත්‍රාව කියන නගරේ තියෙන්නේ. ඉතින් පුතේ මේ පාවුල් තුමයි එයාගේ යාළුවා බර්නබස් තුමයි මේ දෙදෙනාම එකතු වෙලා මේ ලුස්ත්‍රාව කියන නගරෙට ගියා. ඇයි මේගොල්ලන් මේ ලුස්ත්‍රාව කියන නගරෙට ගියේ? මෙයාලා ලුස්ත්‍රාව කියන නගරෙට ගියේ ඒ රටේ හිටියා ජේසු ගැන දන්නේ නැති ගොඩාක් මිනිස්සුන්. ඒගොල්ලන් ජේසුව දැනගෙන හිටියේ නැහැ. ඒගොල්ලන් වෙන වෙන දෙවිවරුන්ට තමයි නමස්කාර කරේ. වෙන වෙන දෙවිවරුන්ට තමයි ඒගොල්ලන් යාඥා කරේ. ඉතින් පුතේ මේගොල්ලන් මේ ජේසු ගැන කියන්න ඕනේ හින්දා මේ පාවුල් තුමයි බර්නබස් තුමයි ලුස්ත්‍රාව කියන නගරෙට ගියා. ඉතින් පුතාලත් පුතාලගේ යාළුවන්ට ජේසු ගැන දන්නේ නැති පුතාලගේ යාළුවන්ට ජේසු ගැන කියලා දෙනව නේද? අන්න ඒ වගේ තමයි මේ පාවුල් තුමයි බර්නබස් තුමයි මේ ලුස්ත්‍රාව කියන නගරෙට ගියා. ඉතින් පුතේ දැන් පුතාලා දන්නවනේ අපිට අද කාලේ නම් වාහන තියෙනව නේද? කෝච්චි තියෙනවා, අපිට කොහේ හරි යන්න උනනම බස් තියෙනවා, කාර් වෑන් තියෙනවා නේද, ත්‍රී වීල් තියෙනවා. අපිට ඒ ඕන එකකින් ඉක්මනින්ම අපිට යන්න පුළුවන්. ඒත් පුතේ මේ පාවුල් තුමාගේ කාලේ ඒගොල්ලන්ට වාහන තිබුණේ නැහැ. ඒගොල්ලන් පයින් තමයි මේ හැම තැනකම ගියේ. ඒගොල්ලන් ගොඩාක් දවස් ගියා ඒගොල්ලන්ට ඒ තැන්වලට යන්න. ඉතින් පුතේ මේ පාවුල් තුමයි බර්නබස් තුමයි මේ ලුස්ත්‍රාව කියන නගරෙට ගියා ජේසු ගැන කියලා දෙන්න. ඉතින් පුතේ මේ පාවුල් තුමා ජේසු ගැන දේශනා කරගමින් හිටියා. පාවුල් තුමා මේ ජේසු ගැන දේශනා කරගෙන ඉන්නකොට එතන හිටියා උපතේ ඉඳන්ම කොර මිනිස්සෙක්. ඒ මිනිස්සයාට ඇවිදින්න බෑ. කාටද පුතේ මේ කොර මිනිස්සෙක් කියලා කියන්නේ? කොර මිනිස්සෙක් කියලා කියන්නේ පුතේ එයාට නැගිටින්න බෑ. එයාට එයාගේ කකුල් වලින්වත් හිටගන්න බෑ. ඉතින් එහෙම කෙනෙක්ට තමයි පුතේ කොර මිනිස්සෙක් කියලා කියන්නේ. පුතාලා දැකලා තියෙනවද රෝද පුටු වලින් එන අයව? අන්න ඒ වගේ කෙනෙක් තමයි, ඒ වගේ අයට තමයි කියන්නේ කොර මිනිස්සෙක් කියලා. ඉතින් පුතේ මේ පාවුල් තුමා මෙතන ජේසු ගැන දේශනා කරගෙන ඉන්නකොට මේ දේශනාව අහගෙන හිටියා මේ කොර මිනිස්සයා. එයා මොකද දන්නවද කරේ? එයා ඒක දැකලිවිල එයා ඒක අහගෙන ඉන්නකොට පාවුල් තුමා මෙයාට මේ කොර මිනිස්සයට යාඥා කරනවා. එයාට කියනවා ඔයා නැකිටලා කෙලින් හිටගන්න කියලා. එහෙම කියපු ගමන්ම මෙයාට හරි පුදුම වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි මෙයාට එක පාරටම කෙලින් හිටගන්න පුළුවන් වෙනවා. ඉතින් පුතේ මෙතන හිටපු අනෙත් මිනිස්සු මේක දැකලා එයාලා පුදුම වෙනවා. හිටපු කට්ටිය දැක්ක මේ කොර මිනිස්සයාට එයාට හිටගන්න බැරුව තමයි හිටියේ. එයාට ඇවිදින්න බැරුව තමයි හිටියේ. නමුත් මෙයා පාවුල් තුමා කිව්වම නැකිටලා හිටගන්න කියලා එයාට නැකිටින්න පුළුවන් වුණා. ඉතින් පුතේ මේ මං පුතාලට කිව්වා නේද පාඩම පටන් ගන්නකොට මේ ලුස්ත්‍රාව කියන නගරේ හිටියයි කියලා ගොඩාක් වෙන වෙන දෙවිවරුන් අදහපු අය. ඉතින් පුතේ මේ වෙන වෙන දෙවිවරුන් අදහගෙන හිටපු ඒ නායකයෝ එයාලා බය වුණා මේ හාස්කම නිසා මෙයාලා ජේසුව පිළිගනී කියලා. මොකද එතන හිටපු මිනිස්සුයෝ මේ හාස්කම නිසා මේ පාවුල් තුමාවයි මේ බර්නබස් තුමාවයි ඒගොල්ලන් දෙවිවරු කියලා හිතලා
ඒගොලන්ට මල් මාල දාලා ඒගොලන්ට මල් දීලා ඒගොලන්ව ඒගොලන්ට නමස්කාර කරන්න හැදුවා. ඉතින් පුතේ මේ පාවුලතුමයි බර්නබස්තුමයි ඒකෙදි කිව්වා නෑ නෑ අපි දෙවිවරු නෙමෙයි අපි මිනිස්සු අපේ දෙවියන් වහන්සේ තමයි මේ හාස්කම කළේ කියලා. ඉතින් ඊට පස්සේ මේ මෙතන හිටපු මිනිස්සු මේ නායකයෝ කට්ටිය හිතුවා අපි මේගොල්ලන්ට දඬුවම් කරන්න ඕනේ නැත්තම් අපේ මිනිස්සු මේ දෙවියන් වහන්සේව පිළිගන්නවා. එහෙම කියලා හිතලා මෙයාලා මොකද දන්නවද කරේ? මේ පාවුල්තුමාටයි බර්නබස්තුමාටයි ගල් ගහලා ඒගොල්ලන්ව මරන්න තීරණය කළා. ඉතින් මේගොල්ලන් කට්ටිය ඊට පස්සේ එකතු වෙලා පාවුල්තුමාටයි බර්නබස්තුමාටයි ගල් ගැහුවා. ගල් ගහලා ඉතින් පුතේ මේ ගල් ගහනවා කියන්නේ මේ චූටි චූටි ගල් නෙමේ ගැහුවේ. ඒගොල්ලන්ට මැරෙනකම්ම ලොකු ලොකු ගල් වලින් තමයි ගැහුවේ. එහෙම ගහලා ඊට පස්සේ මේ දෙන්න මැරුණයි කියලා හිතලා මේගොල්ලන්ව මේ ලුස්ත්‍රාව කියන නගරයෙන් එළියට දැම්මා. ඉතින් පුතේ නමුත් මේ පාවුලතුමයි මේ බර්නබස්තුමයි මැරුණේ නැහැ. ජේසු ඒගොල්ලන්ගේ ජීවිතය ආරක්ෂා කළා. ඇයි ඒ ජේසු එහෙම කරේ? ජේසුගේ වැඩක් නේ ඒගොල්ලන් කරන්න ගියේ නේද? ජේසු ඒගොල්ලන්ට ගොඩක් ආදරේ. අන්න ඒ වගේ තමයි පුතේ ජේසු ඕගලන්ට ගොඩාක් ආදරය කරනවා. ඕගලන්ගේ අමාරු කාලයන්වලදී ජේසු ඕගලන්ට ආදරය කරනවා. ඉතින් පුතේ ඕගලන්ට මේ කාලෙදී ගෙදට වෙලා ඉඳලා ඇති වෙලා තියෙන්නේ නේද? මේ කොරෝනා හින්දා ඕගලන්ට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න නැහැ, ඉස්කෝලේ යන්න නැහැ. ඉතින් ඒ දේවල් හින්දා ඕගලන්ට එපා වෙලා තියෙන්නේ නේද? නමුත් පුතේ ජේසු කියනවා ජේසු ඕගලන් එක්ක ඉන්නවයි කියලා. ජේසු කියනවා ජේසු ඕගලන්ට කොටාක් ආදරේ කියලා කියනවා. ඉතින් ජේසු කියනවා ජේසුට යාඥා කරන්න කියලා. ඉතින් අපි ජේසුට හැම තිස්සෙම යාඥා කරන්න ඕනේ. අපේ අමාරු කාලයන්වලදී අපිට යම් ප්‍රශ්නයක් එනකොට අපි ජේසුට යාඥා කරන්න ඕනේ. එතකොට ජේසුට පුළුවන් අපිට උදව් කරන්න. එහෙනම් පුතේ දැන් පුතාලා ඉන්න තැන ඉඳන් අත් දෙක වැඳගෙන ඇස් දෙක වහගෙන ඉන්න අපි යාඥා කරමු. ආදර දෙවි පියාණනි, අද දවසේ දුන් නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ, අද දවසේදී මේ පාඩම නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ, පියාණනි, මේ දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේගේ බලවන්ත වූ දෑතට බාර කරනවා. ස්වාමිනේ, මේ දරුවන්ගේ අමාරු කාලයන් වලදී ඔබ වහන්සේ මේ දරුවන් සමග සිටමින් මේ දරුවන්ව ආරක්ෂා කළ මැනව දෙවි පියාණනි, ඔබ වහන්සේගේ දෑතට මේ දරුවන්වත් ඒ දරුවන්ගේ පවුලුත් ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. මේ හැමදේම ඉල්ලන්නේ නාසරී යේසුස් වහන්සේගේ උතුම් වූ අනර්ගු නාමෙන්. ආමෙන්. ඉතින් පුතේ අප සමග අද එකතු වුණු ඔබ හැම කෙනෙක්ටම බෙහෙවින් ස්තුතිවන්ත වෙන අතර අපි ලබන සතියේත් අලුත් පාඩමක් සමගින් එකතු වෙමු. ඕගලන් හැමෝටම ජේසු පිහිටයි.